ඔන්න අද අපි ඔයාලට පෙන්වන්න හදන්නේ ඔයාලා අහලවත් නැති ඒ වගේම දැකලවත් නැති ලෝකේ ඉන්න විවිධ ආකාරයේ සත්තු කීප දෙනෙක් ගැන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ඉන්ට්‍රෙස්ටිං වෙයි කියලා. ඒක නිසා skip කරන්නේ නැතුව වීඩියෝ එක දිගටම බලන්න. ඒ වගේම ඔයා තාමත් අපේ channel එක subscribe කළ නැත්නම් මේ දැම්ම subscribe කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. මම සශි. Welcome to Bagamunaki. Litterida abetinica ලෝකෙ පණුවන් වර්ග 10000කට අධික සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් මේ පණුවන් අතරේ ගොඩක් විශේෂ පණු වර්ගයක් තමයි Litterida abetinica කියන්නේ. 2019 දී තමයි මුල්ම වරට මේ පණුවන්ව හොයාගෙන තියෙන්නේ. මේ පණුවන්ගේ තියෙන විශේෂත්වය තමයි මු ආහාරයට ගන්න විවිධ වර්ගයේ පාෂාණ. හැබැයි මෙහෙම කිව්වම ඔයාලට හිතෙන්න පුළුවන් කොහොමද මෙච්චර හයිය ගලක් පණුවෙක් ආහාරයට ගන්න කියලා. මොකද පණුවෙක් කියලා කියන්නේ හරිම soft හමක් තියෙන සතෙක්නේ. ඉතින් ඒ හින්දා පණුවන් ගොඩක් හයිය දේවල් ආහාරයට ගන්නෙ නැහැ. හැබැයි මේ පණුවන අනිත් පණුවන්ට වඩා ගොඩක් වෙනස්. මේ ජාතියේ පණුවෝ ඉන්නේ පිලිපීනයේ ඇබැන්ඩා කියන ගංගාව ආශ්‍රිත ප්‍රදේශවල. අනිත් කිසිම ප්‍රදේශයක මේ පණුවට ජීවත් වෙන්න බෑ. ඒ වගේම රිසර්චර්ස්ලා දැන් තමයි මේ පණුව ගැන රිසර්ච් කරන්න පටන් අරගෙන තින්නේ. ඉතින් මෙයාලගේ මේ රිසර්ච් එකෙන් පස්සේ අපිට ඉස්සරහට පුළුවන් වෙයි මේ පණුව ගැන ගොඩක් තොරතුරු දැනගන්න. Giant locust. Normally මේ සතු සෙන්ටිමීටර් 8ක් පමණ දිගයි. හැබැයි මේ size එකේ සත්තු ගොඩක් එකතු වුණත් අක්කර 100කට අධික වගාවක් එක දවසකින් විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ළඟදි ඊස්ට් අප්‍රිකාවලට මේ සත්තු ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම උන් normal size එකට වඩා ගොඩක් විශාලයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ සෙන්ටිමීටර් 30ක් පමණ දිගයි කියලා තමයි විදේශ වාර්තාවල සඳහන් වෙන්නේ. මේ සත්තු එකපාරටම මෙච්චර ලොකුුනේ කොහොමද කියලා අදටත් රිසර්චර්ස්ලට මේ පිළිබඳව හොයාගන්න බැරි වෙලා තියෙනවා. දැනට ලෝකයේ මේ සත්තු වර්ගය ඇවිත් තියෙන්නේ ඉතාමත් පොඩි පිරිසක්. ඉතින් ඉස්සරහට මේ සත්තුන්ගේ ජනගහනය වැඩි වුණොත් ලෝකයේ කිසිම වගාවක් නම් බේරගන්න බැරි වෙයි කියලා තමයි රිසර්චර්ස්ලා කියන්නේ. Pink neck green pigeon. ලෝකයේ පරවියන් වර්ග 344ක් පමණ ඉන්නවා. මේ පරවියන් එකිනෙකට ගොඩක් වෙනස් වගේම ගොඩක් ලස්සනයි. ඉතින් මේ පරවියන් අතරින් ගොඩක් පරවිය මිනිස්සු එක්ක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි විදිහට හැසිරෙනවා මිනිස්සු යාළව ඇති කරන නිසා. හැබැයි මේ pink neck green pigeon නම් අනෙක් පරවියන් වගේ නෙවෙයි. හරිම වෙනස්. මේ පරවිය ජීවත් වෙන්නේ මිනිස්සු ගැවසින්නේ නැති ස්වභාවික වනාන්තරවල. ඒ වගේම මේ පරවිය කූඩු හදලා බිත්තර දාන්නේ වනාන්තරවල තියෙන රූස ගස්වල. ඒ වගේම මේ පරවිය වැඩි හරියක්ම බිත්තර දාන්නේ දෙකයි. අනෙක් කුරුල්ලෝ නම් එහෙම නෙවෙයිනේ. ගොඩක් බිත්තර දානවනේ. හැබැයි මූ සාමාන්‍යයෙන් දාන්නේ බිත්තර දෙකක්. මේ පරවියගේ තියෙන විශේෂත්වය මොකද්ද කිව්වොත් මූ හදන පැටව දෙන්නව ලොකු මහත් කරන්නේ උගේ පිහාටුව අතර තියාගෙන. ඒ වගේම මේ පරවිය අනෙක් කුරුල්ලන්ට වඩා තමන්ගේ පැටවුන්ට ගොඩක් ආදරේ සෙනෙහස දක්වනවා කියලා තමයි රිසර්චර්ස්ලා කියන්නේ. ඒක මේ පරවියට පමණක් තියෙන අනෙක් කුරුල්ලන්ට නැති ස්පෙෂල් ක්වලිටි එකක්. Proboscis monkey. මේ වඳුරු ජාතිය වැඩිපුරම ජීවත් වෙන්නේ මැලේසියාවේ වනාන්තරවල. මුගේ දිග සෙන්ටිමීටර් 76ක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 20ක් පමණ වෙනවා. පළතුරු හා කොළ වර්ග තමයි මූ ආහාරයට ගන්නෙ. ඒ වගේම ලෝකයේ සිටින වඳුරන් අතරින් දිගම නහයක් හිමි වඳුරු ජාතිය තමයි Proboscis කියන්නේ. මේ වඳුරන්ට තියෙන විශේෂත්වය මොකද්ද කිව්වොත් මිනිසුන්ට පස්සේ වැඩිම උසක ඉඳන් වතුරට පනින්න පුළුවන් Proboscis monkeys විතරයි. ඒ කොච්චරක්ද කිව්වොත් අඩි 25ක් පමණ උසක ඉඳන් පනින්න පුළුවන් විදිහට තමයි Proboscis-ලගේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම මේ වඳුර මෙච්චර උඩ ඉඳන් වතුරට පනින්න හේතුවකුත් තියෙනවා. ඒ මොකද්ද කිව්වොත් කැලෑවේ තියෙන ජලාශවල කිඹුල්ලෝ ඉන්න නිසා මේ වඳුරන් තමන්ගේ පැටියවත් බඩේ රඳවගෙන ගඟේ එක් පැත්තක තියෙන ගහක ඉඳන් ගඟේ මැද්දට වෙන්න පැනලා අනෙක් ටික ඉක්මනට වතුරෙන් පීනලා ගිහින් ආයෙත් ගහකට නැගලා තමයි මුන්ගේ ජීවිතය බේරගන්නේ. ඇත්තටම කිව්වොත් ගොඩක් උසක ඉඳන් වතුරට පනින්දි විශාල ශබ්දයක් එනවනේ. ඉතින් මේ ලොකු ශබ්දය නිසා කිඹුල්ල බය වෙලා පැත්තකට යනවා. මොකද කිඹුල්ල හිතන්නේ උන්ට තර්ජනයක් වන සතෙක් වතුරට පැනලා කියලා. ඉතින් ඒ අතරතුර වඳුර ටික පීනලා උන්ගේ ජීවිතේ බේරගන්නවා. ඇත්තටම කිව්වොත් පරිසරයේ විසින්ම මේ වඳුරන් ගොඩක් උසක ඉඳන් පනින්න තියෙන හැකියාව දීලා තින්නේ සතුරන්ගෙන් ආරක්ෂා වෙන්නම වෙන්නේ නැති නේද? ඉතින් මම හිතන අද වීඩියෝ එක ඔයාලට ගොඩක් ඉන්ට්‍රෙස්ටිං වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේම එන්ටර්ටේනින් වීඩියෝස් ඔයගොල්ලෝ ඉදිරියේදී බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න සමතක් කරන්න එපා. එහෙනම් මේ වගේම ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකකින් නැවත ආයි හම් වෙනකම් මම සයින් අවුට් වෙනවා. ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්.